දෙමෙන් සමගින් විසුරි නැවත පැමිණීම වලක්වයි දැන්මට හංගන්න දෙයක් නැහැ අපේ රට ආර්ථිකයේ විවිධ අර්බුද රැසකට මුහුණ දීලා තිබෙනවා විවිධ ගැටලු රැසකට මුහුණ දී තිබෙනවා ඒ ගැටලු අතර ප්‍රධානම ගැටලුව තමයි වර්තමානයේ අපේ රටේ ආර්ථිකයේ මුහුණ දී තිබෙන ණය අර්බුදය එය ඉතාමත් බරපතල ගැඹුරු අගාධයක අපේ රටේ ආර්ථිකය හෙලා තබා තිබෙනවා 2020 අගෝස්තු මාසයේ වෙනකොට මහ බැංකු වාර්තාවක එනවා ආණ්ඩුවේ මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 14.3යි කියලා ට්‍රිලියනක් කියන්නේ 1.12යි ඒ කියන්නේ ආණ්ඩුවේ මුළු ණය ප්‍රමාණය රුපියල් 143.11යි 2020 අගෝස්තු මාසයේ වෙනකොට රටේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 15.6යි ඉන්පසු 2020ට සහ 21ට ආණ්ඩුව ඇස්තමේන්තු කරලා තිබෙනවා ට්‍රිලියන 5.9ක් ණය ගන්න ආසන්න වශයෙන් ඒකෙන් ට්‍රිලියන 2.9ක් වගේ ගත්තු ණය ගෙවන්න එහෙනම් අපේ ණය පංගුව 2021 අවසන් වෙනකොට තව ට්‍රිලියන 3කින් ඉහළ යනවා ඒ කියන්නේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 18.6යි ඒ කියන්නේ 1.83.11යි 2021 අවසන් වෙනකොට අපේ රටේ අද ඉපදුන බිරිඳාගේ සිට ලෙඩ ඇඳ ඉන්නේ මහල්ලා දක්වා සියලු දෙනා රුපියල් ලක්ෂ 9ක ණයකරුවෙක් බවට පත් වෙනවා හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් බුද්ධි තිමත් සමකට Leave a Aish Kaha face cream.